1996 ලෝකස්ලාන තරගාවලියේ ලෝක ශූරය වීමත් එක්ක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වල ස්වර්ණමය යුගය උදා වෙන්නේ කියලා කියන එක කාටවත් රහසක් නෙමෙයි සහ ඒක ක්‍රිකට් ලෝකයේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලි ඔබ අප සියලු දෙනා දන්න කාරණයක්. ඉතින් මේ විදිහට එදා ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න ජයග්‍රහණය ක්‍රිකට් ඉතිහාසයේ අහම්බයක් නොව ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා නිසා ලබාගත්තු ජයග්‍රහණයක් කියන එක ඉතා පැහැදිලි වුණා. ඒ තරගාවලිය පුරා සහ තරගයේ අවසානය දක්වා ලංකාවේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරපු තරග විලාශය බැලුවම එය අහම්බයක් නොව දක්ෂතාවය මත ලබාගත්තු ජයග්‍රහණයක් කියලා ඉතාමත් පැහැදිලි එකක්. කොහොමුණත් මේ විදිහට ලෝක ශූරයන් විදිහට 1996 ජයග්‍රහණය කරන ශ්‍රී ලංකා කණ්ඩායම 1999 ලෝක ශූරතා තරගාවලියට යන්නේ ලෝක ශූර කණ්ඩායම විදිහට. ඒ විදිහට යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තටම ආසියාවේ තනතිරු මත සෙල්ලම් කළ ලෝක ශූරතාවය ගන්න හැකියාව ලැබුණට ඊට වඩා හාත්පසින් වෙනස් එංගලන්තයේ තනතිරුවල තමන් ලෝක ශූරයන් කියන එක නැවත වාරක් ලෝකයට ක්‍රිකට් ලෝකයට මතක් කර දෙන්න හැකියාවක් පෙන්නුම් කරන්න දක්ෂතාවයක් පෙන්නුම් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. කොමුණත් 1999 ලෝක ශූරතා තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමත් 96 ජයග්‍රහී කණ්ඩායමේ නායක අර්ජුන වගේම ප්‍රහාරාත්මක ප්‍රතිකරවන අරවින්ද ජයසූරිය වගේම 96 ලෝකස්ලාන කණ්ඩායම නියෝජනය කරපු ප්‍රබලව රැසක් එක්ක තමයි 1999 වර්ෂයේ ලෝකස්ලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම එකතු වෙන්නේ. හැබැයි මෙහෙම ගියත් ශ්‍රී ලංකා කණ්ඩායමට 1999 වර්ෂයේ ලෝකස්ලාන තරගාවලියේදී අත්ුණේ කුමන ඉරණමක් දේ තරගාවලියට අපි කණ්ඩායම මුහුණ දුන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි මේ වීඩියෝවෙන් ඔබට කියන්නේ. 1999 ලෝකස්ලාන තරගමාලාවේ සමාරම්භක තරගයේ පැවැත්ුණේ සත්කාරක එංගලන්ත කණ්ඩායමත් ඒ වෙනකොට ලෝක ශූරය වෙලා හිටපු අපේ කණ්ඩායම නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර තරගයේ තමයි පළමු එහෙම නැත්නම් සමාරම්භක තරගයේ විදිහට මේ තරගාවලිය පැවැත්ුණේ. ඒ තරගයේ පැවැත්ුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර විදිහට සලකන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණේ. මේදී තරගයේ මුලින්ම කාසියවාසය දිනාගන්නේ එංගලන්ත කණ්ඩායමේ නායකයා ඇලෙක්ස් ස්ටුවර්ට්. ඇලෙක්ස් ස්ටුවර්ට් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනය කරනවා ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්න. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට ඇවිල්ලා නියමිත පන්දු ආර 50 අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට එදා එංගලන්තය හමුවේ ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ ලකුණු 204ක් විතරයි. ඉතින් මේ විදිහට ලකුණු 204ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගනිද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවැන්ත සේවයක් කරේ පිටින් රොමේෂ් කළුවිතාරණ. ඒ ලකුණු 57ක් කළුගේ පිටින් ලබාගෙන ඒ වගේම නායක අර්ජුන රණතුංග ලකුණු 32ක් එකතු කරලා තමයි ලකුණු 204ක් දක්වා ශ්‍රී ලංකාවේ ලකුණු පූර්ව ඉහළ නඟන්න හැකියාව ලැබුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට ලකුණු 204කට සීමා කරන්න සමත් වුණු එංගලන්ත කණ්ඩායමේ පන්දුවන් තමයි ඇලන් මුලාලි කියන්නේ ඇලන් මුලාලි කඩලු 4 දවා ගනිද්දි කඩලු දෙක ගානේ මාක්‍රම් සහ ඉයන් ඔස්ටින් කියන පන්දයවන්නන් දෙදෙනා අතරේ කඩලු දෙක ගානේ බෙදී ගියා. ඉතින් මේ විදිහට තමයි 1999 ලෝකස්ලාන තරගාවලියේ සමාරම්භක තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු ලබා ගන්න හැකියාව ලැබුණේ. ඉතින් ලකුණු 205ක පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න එන එංගලන්ත කණ්ඩායමේ තරගාවලියේ පළමු තරගයේ පන්දු අර 47ක් නිමා වෙද්දී පන්දු අර 3ක් ඉතිරිව තිබෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන්න අභියෝගය පහසුවෙන් ජයග්‍රහණය කරනවා. ඔවුන්ගේ කඩලු දෙකක් පමණයි බිඳ වැටෙන්නේ ලකුණු 205 ලබා ගන්න ගමනේදී. එහෙදි විශේෂයෙන් එංගලන්තයේ ආරම්භක ප්‍රතිකරු ඇලෙක්ස් ස්ටුවර්ට් ලකුණු 88ක් ලබා ගන්නවා. ඒ වගේම ග්‍රෑම් හික් නොදැවි ලකුණු 73ක් ලබා ගන්නවා. ඉතින් මේ සම්බන්ධතාවය එක මේ දැවැන්ත ලකුණු සංඛ්‍යාව එක්ක තමයි ලකුණු 205 පහසුවෙන් ලබා ගන්න ඔවුන්ට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 204 ඉලක්කය පහසුවෙන් එංගලන්ත කණ්ඩායම ලකුණු 205ක් ලබාගෙන ජයග්‍රහණය කරා. ශ්‍රී ලංකාවේ පන්දයවන්න විදියට මුත්තයා මුරලිදරන් සහ චමින්ද වාස් එක් කඩුල්ල ගානේ ලබා ගන්න සමත් වෙනවා. කොහොම වුණත් ලෝක ශූරයන් විදියට 96 කිරුළු පැලඳි ශ්‍රී ලංකා කණ්ඩායම 99 ලෝක ශූරතා තරගාවලියට ගිහිල්ලා සත්කාරක එංගලන්තය එක්ක පළවෙනිම තරගයේම මුහුණ දීලා මේ තරගයේ සමාරම්භක තරගයේ පරාජයක් අතැතිවයි තරගාවලිය ආරම්භ කරන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලියේ දෙවන තරගයට මුහුණ දෙන්නේ තරගාවලියේ 9 තරගයේ විදියට පැවතිච්ච දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕන ඒ වෙනකොට ලෝකයේ තමන්ගේ කණ්ඩායමක් විදියට ඔවුන් පෙන්ලා තිබිච්ච දක්ෂතා එක්ක නිල නොලත් ලෝක සූරය විදියට තමයි දකුණු අප්‍රිකා කණ්ඩායම හැමෝම නම් කරේ. ඉතින් මේ ප්‍රබල දකුණු අප්‍රිකාව කණ්ඩායම එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන තරගය මුහුණ දෙන්න අවස්ථාව උදා වෙන්නේ. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම නොදම්ටන් හිදී දකුණු අප්‍රිකාව එක්ක මුහුණ දෙන තරගයේ කාසිවාසයේ ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා
අර්ජුන් රණතුංග. අර්ජුන් රණතුංග ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනය කරනවා. ඉතින් දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනය කිරීමත් එක්ක අර්ජුනගේ තීරණයට ලොකු සාධාරණයක් කරන ශ්‍රී ලංකාවේ පන්දුවවන්නන් ඉතා හොඳින් පන්දුවවමින් දකුණු අප්‍රිකාව තමන්ගේ පන්දුවේ ග්‍රහණයට හසු කරගන්න සමත් වෙනවා. ඒ අවස්ථාවක දකුණු අප්‍රිකා ලකුණු පුවරුව සටහන් වෙන්නේ ලකුණු 122ට කඩුලු 8ක් විදිහට. ඉතින් මෙතරම් අසීරු තත්ත්වයකට දකුණු අප්‍රිකාව පත් කරන ශ්‍රී ලංකාවේ පන්දුවවන්න සමත් වෙලා තියෙන වෙලාවක දකුණු අප්‍රිකා ඉනිමේ 1999 වර්ෂයේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ හිටියේ වේගවත්ම ප්‍රතිකරුවෙක් වන ලාන්ස් ක්ලූස්නගේ පිටින් ලබා ගන්න ලකුණු 52ක්. ඒ වගේම නිතර ශ්‍රී ලංකා පන්දුවවන්නන්ට හිසරද්දයක් වෙච්ච ප්‍රතිකරුවෙක් වන ඩැලර් කලිනන් ලබාගත් ලකුණු 49ක් එක්ක දකුණු අප්‍රිකා කණ්ඩායම එදා තරගයේ පන්දුවාර 50 අවසන් කරන කඩුලු 9කට ලකුණු 199ක් විදිහට. ඉතින් ඉතා හොඳින් තමන්ගේ පන්දුවෙන් දකුණු අප්‍රිකා කණ්ඩායම පාලනය කරන්න එදා ශ්‍රී ලංකා කණ්ඩායමට තමන් මුහුණ දීපු දෙවෙනි තරගයේම නැත්තම් ලොකු ස්ලාන තරග මාලාවේ 99 වෙනි තරගයේ විදිහට ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අතර පැවති තරගයේදී ශ්‍රී ලංකා පන්දුවවන්නන්ට හැකියාව ලැබුණා. මේදී විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දුවවන්නන් විදිහට මුරලි සහ වාස් අතර කඩුලු 3 බැගින් බෙදී යද්දී ප්‍රමෝදේ වික්‍රමසිංහ තමන්ගේ පන්දුවේ කඩුලු 2ක් ලබා ගන්නත් සමත්කම් දැක්වුවා. ඉතින් මේ විදිහට ලකුණු 200 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් තමන්ගේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු ලබා ගන්න හැකියාව ලැබුණේ කෙසේද? මේ විදිහට දකුණු අප්‍රිකා ප්‍රතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන ලකුණු 200 ඉලක්කය හඹාගෙන යන්න පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේදී ඒ ඉලක්කය හඹා යන්න කිසිසේත්ම දකුණු අප්‍රිකා පන්දුවවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවේ ප්‍රතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරන දකුණු අප්‍රිකා පන්දුවවන්නන් ලකුණු 10 සීමාව පසු කරගෙන යන්න අවස්ථාව ලබා දුන්නේ ප්‍රතිකරුවන් දෙදෙනෙකුට පමණයි. ඇත්තටම රොෂාන් මහනාම මේ තරගයේ ලකුණු 36ක් ලබා ගනිද්දී එවකට නවක ක්‍රීඩකෙත් යවුන් ක්‍රීඩකෙක් විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු මහෙල ජයවර්ධන ලකුණු 22ක් ලබා ගන්න සමත් වෙනවා. මේ ලකුණුත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200ක ඉලක්කයක් හඹාගෙන යන තරගය අවසන් වෙන්නේ පන්දුවාර 35ක් අවසන් වෙද්දී සියලු දෙනා දැවී ගින් ලකුණු 110ක් ලබාගෙන. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව ඉස්සරහා 1999 ලෝක කුස්ලන තරග මාලාවේ තමන් මුහුණ දීපු දෙවන තරගයක් පරාජයට පත් වෙනවා. ඇතරම මෙහිදී දකුණු අප්‍රිකාව පැත්තේ ලාන්ස් ක්ලූසන් සහ ජැක් කාලිස් කියන ක්‍රීඩකින් දෙදෙනා පන්දුවවන්නන් විදිහට දැවැන්ත කාර්යභාරයක් තම කණ්ඩායමට ලබා දෙමින් කඩුලු 3 බැගින් බිඳ දාද්දී සෝන් පොලොක් තමන්ගේ පන්දුවෙන් කඩුලු 2ක් ලබා ගන්න සමත් වෙනවා. ඉතින් මේ විදිහට තමයි දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරගය 1999 ලෝක කුස්ලාන තරග මාලාවේ පැවතිච්ච 9 තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය අත්කර දෙමින් අවසන් වෙන්නේ. ඉතින් තමන් මුහුණ දීපු පළමු තරග දෙකම පරාජයට පත් වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට 99 ලෝක කුස්ලාන තරගාවලියේදී ඊළඟට තරග වදින්න ලැබෙන්නේ කාත් එක්කද? 99 ලෝක කුස්ලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වන තරගය සමස්ත තරගාවලියේ 14 වන තරගය විදිහට පැවති තරගයේ පැවතුනේ ශ්‍රී ලංකාවත් සිම්බාබ්වෙත් අතර. මේ තරගයේ මුලින්ම කාසියවාසය දිනා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන් රණතුංග පන්දුවට පහර දීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනය කරනවා. සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී ඔවුන් ලබා ගන්නේ ලකුණු 197ක් විතරයි. මේ ලකුණු 197 ලබා ගැනීම සඳහා ඒ කාලයේ වන විට සිම්බාබ්වේ කණ්ඩායම නියෝජනය කරපු සහෝදරයන් අතරින් දක්ෂ ප්‍රතිකරුවන් දෙදෙනෙක් වන ග්‍රෑන්ඩ් ෆ්ලවර් ඇන්ඩි ෆ්ලවර් කියන සොයුරන් දෙදෙනා සිම්බාබ්වේ කණ්ඩායමට සුපුරුදු විදිහට ලකුණු එකතු කරලා දෙන්න සමත් වුණා. ග්‍රෑන්ඩ් ෆ්ලවර් ලකුණු 42ක් ලබා ගනිද්දී ඇන්ඩි ෆ්ලවර් මේ තරගේ ලකුණු 41ක් ලබා ගන්න සමත් වුණා. ඉතින් මේ ලකුණුත් එක්ක තමයි සිම්බාබ්වේ ඉනිම ලකුණු 197කට සීමා වෙන්නේ. මේ විදිහට ශ්‍රී ලංකාව තරග දෙකක් පෙරදිලා තුන්වෙනි තරගය සිම්බාබ්වේ කණ්ඩායමත් එක්ක තරග වැදලා ලකුණු 197කට සිම්බාබ්වේ ඉනිම තීරණය කරද්දී විශේෂයෙන් විශිෂ්ට පන්දුවයමක නිරත වෙන ප්‍රමෝදේ වික්‍රමසිංහ මේ තරගයේදී කඩුලු 3ක් දවා ගන්න සමත් වෙනවා. ඒ වගේම මුරලිදරනුත් සුපිරිදි විදිහට තමන්ගේ පන්දුවෙන් දස්කම් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුලු 2ක් දවා ගන්නේ ලකුණු 29ක් විතරක් දීලා. ඉතින් ලකුණු 198ක ඉලක්කයක් හඹා යන්න පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ගිහිල්ලා තමයි මේ ලකුණු 198 ලබා ගන්නේ. තරගයේ තමන් මුහුණ දෙන 46 වන පන්දුවාරයේදී තමයි ජයග්‍රහී ඉලක්කය හඹා යන්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහී ඉලක්කය සම්පූර්ණ කරන්න හැකියාව ලැබෙන්නේ. මෙහිදී මාව නතපත්තු සුපිරිනිම ක්‍රීඩා කරමින් ලකුණු 54ක් ලබා ගන්නවා. ඒ වගේම රොෂාන් මහනාම සහ නවක ක්‍රීඩක
මහෙල්ල ජයවර්ධන දෙදෙනා ලක්ුණු 31 බැගින් ලබා ගන්නවා. මේ ලක්ුණු 198 සිම්බාබ්වේට එරෙහිව ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන්න. එහිදී කඩුලු 4ක ජයග්‍රහණයක් ලබන ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉතා විශිෂ්ට පන්දයමක නිරත වෙනවා සිම්බාබ්වේ කණ්ඩායමේ ගයි විටල් සහ හීට් ස්ට්‍රික් කියන පන්දයවන් නම් දෙදෙනා. එහිදී ගයි විටල් කඩුලු 3ක් ලබා ගනිද්දී හීට් ස්ට්‍රික් කඩුලු 2ක් ලබා ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔවුන්ගේ පන්දුව තුලේ. කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමේ 1999 ලෝක කුසලාන තරග මාලාවේ තමන් මුහුණ දීපු තුන්වන තරගයේ තමයි ජයග්‍රහී මානසික මුහුණුවරකින් ජයග්‍රහී වටපිටාවක් ඇතුලේ අවසන් කරන්න දක්ෂ වෙන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ විදිහට තරඟ දෙකක් පැරදිලා එක් තරඟයක් ජයග්‍රහණය කළා ඉන්න අවස්ථාවක 1999 ලෝක කුසලාන තරග මාලාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට අමහිහිරිම මතකයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි ඉන්දියාව එක්ක පවත්වන තරඟය. ඉන්දියාව සමග තරඟයේ කාසිවාසී දින ඉන්දියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම තෝරා ගන්නවා. යනු ඔවුන් තමන්ට නියමිත පන්දු ආර 50 අවසන් කරන්නේ 1999 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායමක් ලබා ගන්න වැඩිම ලකුණු සංඛ්‍යාවට ළඟමින් ඒ ලකුණු 373ක් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලබා ගනිමින් තමයි ඉන්දියා කණ්ඩායම එදා තරඟයේ තමන්ගේ ඉනිම පන්දු ආර 50 අවසන් කරන්නේ. එහිදී විශේෂයෙන් සෞරව ගංගුලි සහ රාහුල් ද්‍රාවිඩ් කියන ප්‍රතිකරු යුගලය දැවන්ත ප්‍රහාරයක් දියත් කරන ශ්‍රී ලංකාවේ සියලු පන්දු යවන්නන්ට එලෙසින් පන්දු යවන්නට දැවන්ත ප්‍රහාරයක් දියත් කරමින් සෞරව ගංගුලිගේ පිටෙන් ලකුණු 183ක් වගේම රාහුල් ද්‍රාවිඩ්ගේ පිටෙන් ලකුණු 145ක් එකතු කරගන්නවා. මේ ලකුණු 373 ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගනිද්දි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ට පහර පිට පහර ඉන්දියා කණ්ඩායමේ ප්‍රතිකරුවන් ලබා දෙද්දී මේ තරගයේ තුලත් තමන්ගේ පන්දුවෙන් කඩුලු 3ක් ලබා ගන්න ප්‍රමෝද වික්‍රමසිංහ එදා තරගයේදී සමත් වුණා. ඊට පිළිතුරු ඉනිම ලකුණු 374 ක ඉලක්කයක් පන්දු ආර 50 තුලදී ලබා ගන්න ක්‍රීඩා පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ අයිති වෙන්නේ ලකුණු 157ක පරාජයක්. ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ පුරා ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ ලකුණු 216ක් විතරයි. මේ ලකුණු 216 ලබා ගැනීමේදී අරවින්ද ද සිල්වා 1996 ලෝක කුසලාන තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ අරවින්ද ද සිල්වා තමගේ ප්‍රථම අර්ධ ශතකය ලබා ගන්න සමත් වෙනවා මේ තරගයේදී. හැබැයි ඒ අර්ධ ශතකයට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රමාණවත් වෙන්නේ නැහැ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය දක්වා අරගෙන යන්න. කොහොම වුණත් ඉතාමීරි මතකයන් ගණනාවක් එක්ක තමන් මුහුණ දීපු සිව්වන තරගයේ 1999 ලෝක කුසලාන තරග මාලාවේ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ ශ්‍රී ලංකාවට පරාජය අත්වෙන්නේ මෙහිදී. ඉන්දියා කණ්ඩායම දෙසින් දැවැන්ත සේවයක් පන්දුවෙන් ලබා දීපු රොබින් සින් කඩුලු 5ක් ලබා ගන්නේ ලකුණු 31ක් විතර ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීලා. මේ විදිහට ප්‍රබල ඉන්දියා කණ්ඩායම හමුවේ අමහිරි මතකයක් එකතු කරගත්තු ශ්‍රී ලංකා කණ්ඩායමින් අනතුරුව 1999 ලෝක කුසලාන තරගාවලියේදී තරග වැදුනේ සදම්ටන්වල ඒ කෙන්යා කණ්ඩායමත් එක්ක. කෙන්යා කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර තරගයේදී කෙන්යා කණ්ඩායමේ නායක ආසිස් කරීම් කාසිවාසී දිනා ගැනීමෙන් පස්සේ ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කරලා දුන්නා. ශ්‍රී ලංකා කණ්ඩායම එදා තරගයේ සදම්ටන්වලදී කෙන්යාව සමග ඉතා හොඳින් තරග වදිමින් තරගය ආරම්භ කරමින් ලකුණු 275ක් දක්වා තමන්ගේ ඉනිමේ ලකුණු සටහන අරගෙන යන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 52ක් ලබා ගන්න මාවන් අතපත්තු සමත් වෙද්දී නායක අර්ජුන රණතුංග තමගේ පිටෙන් ලකුණු 50ක් ලබා ගත්තා විතරක් නෙමේ එදා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු යොන් කුඩෙකෙක් විදිහට පසුපෙලින් තරග බිමට තරග වදින්න ආපු ක්‍රීඩා කරන්න ආපු මහෙල ජයවර්ධන පන්දු 33කදී වටිනා ලකුණු 45ක් මේ ලකුණු 275ට එකතු කරන්න සමත් වුණා. ඉතින් මේ විදිහට ශ්‍රී ලංකාවේ ලකුණු පූර්ව ලකුණු 275ක් විදිහට සටහන් වෙද්දී කෙන්යා කණ්ඩායමේ පන්දු යවන්නන් විදිහට තෝමස් ඔඩයෝ කඩලු 3ක් ලබා ගනිද්දී කෙන්යා කණ්ඩායමේ හිටපු තවත් දක්ෂ පන්දු යවන්නෙක් වන ජොසප් අන්ගාරා කඩලු 2ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලබා ගන්න සමත් වුණා. කොමනොත් ශ්‍රී ලංකා කණ්ඩායම 99 ලෝක කුසලාන තරගාවලියේ තම මුහුණ දීපු සිව්වන තරගයේ කෙන්යාව සමග තරගයේ ලකුණු 276ක ඉලක්කයක් කෙන්යාවට ලබා දීලා තියෙන මොහොතක කෙන්යා කණ්ඩායමට පිටියට ඇවිල්ලා කඩුලු 6ක් දැවි පන්දු ආර 50 අවසන් වෙද්දී ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ ලකුණු 230ක් විතරයි. හැබැයි මේ ලකුණු 230 දී මොනිස් උඩුම්බේ කෙන්යා කණ්ඩායමේ හිටිය දක්ෂ ප්‍රතිකරුවෙක් මොනිස් උඩුම්බේ ලකුණු 82ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ වගේ මොනිස් උඩුම්බේට අනගි සහයක් ලබා දෙමින් තවත් ලකුණු 73ක් ලබා ගන්න
අල්ෆේෂ් වඩේ ලකුණු 73ක් ලබා ගන්න සමත් වෙනවා. ඉතින් මේ උඩුම්බේගේ ලකුණු 82ත් අල්ෆේෂ්ගේ ලකුණු 73ත් කෙන්‍යාවට ගෞරවනීය පරාජයක් අත් කරලා දෙන තැනට අරගෙන යනවා. ඉතින් මේ විදිහට කෙන්‍යා කණ්ඩායම ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා අරගෙන යද්දි ලකුණු 45කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා දෙසින් පන්දියවපු වාස්ටත් ඒ වගේම මහෙල්ලටත් කඩුලු දෙක බැගින් බෙදී ගියා. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළත් මේ තරගේ වීරයා බවට පත් උනේ ශ්‍රී ලංකාවේ කෙනෙක් නෙමෙයි. මේ තරගේ වීරයා උනේ කෙන්‍යා කණ්ඩායමේ ලකුණු 82ක් ලබාගත්තු මොරිස් උඩුම්බේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරේ තමන් මුණ දීපු සිව්වන තරගය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට කෙන්‍යාව සහ සිම්බාබ්වේ පරාජය කරමින් ජයග්‍රහණ අත් කරගෙන හිටියට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි වටේට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ දකුණු අප්‍රිකාව පරාජය වීමත් සමගම ශ්‍රී ලංකාව නියෝජනය කළ අන්තයෙන් ඉන්දියාව දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ කියන කණ්ඩායම් ඊළඟ වටේට සුදුසුකම් ලැබීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායම 1999 ලෝක කුසලාන තරගාවලියට ඊට පෙර ලෝක සූරයන් බවට පත් වෙලා ලෝක සූරයන් විදිහට පත් එම තරගාවලියට සහභාගී වෙච්ච කණ්ඩායම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිද්ධ වුණේ පළමු වටේදීම තරගෙන් ඉවතට පිස්සු වෙන්න. ඉතින් ඇත්තටම එංගලන්තයේ තනතිරුවල ශ්‍රී ලංකා කණ්ඩායමට 1999 දී අත්‍යචීරණම පිළිබඳ අපි ඔබට මතක් කරේ. මෙවර 2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මේ දේවේ කියන කාරණේ කියන්න නෙවෙයි. ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර 2019 ලෝක කුසලාන තරගාවලියේ තරග වදින්න තියෙන්නේ එංගලන්ත තනතිරු මත. ඒ නිසා මේ ඉතිහාසයේ එංගලන්ත තනතිරුවල අපි දක්ෂ කණ්ඩායමක් ගිහිල්ලා පළපුරුදු ලෝක සූර කණ්ඩායම විදිහට සහභාගී වෙලා අපිට අත්විඳින්න ලැබිච්ච ඒ අත්දැකීමත් ඉතා හොඳ පාඩමකට අරගෙන මෙවර 2019 ලෝක කුසලාන තරගාවලියේදී අපේගේ සංචිතයට යමක් කරන්න හැකියාව ලැබෙන්න කියන මතක් කිරීම කරන්න. ඒ වගේම මේ තරග බිමේ තරම් පහසු එකක් නෙමෙයි. ඒ සඳහා අපි විවිධ උපක්‍රම යොදා ගන්න ඕන කියන කාරණය මතක් කරන්න තමයි අපි ඇත්තට මේ සංසන්දනාත්මක මතක් කිරීම එංගලන්ත තනතිරු තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරග ඉතිහාසය අත්විඳින්න වෙච්ච ඉරණම පිළිබඳ මේ විදිහට අපි මතක් කළේ. ඇත්තට මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට යන්නේ 99 ලෝක සූර කණ්ඩායම් විදිහට ගියාට ඇත්තටම ශ්‍රේණිගත කිරීමවල අවසන් කණ්ඩායම් විදිහට. කොහොම වුණත් අපි එංගලන්තේම පැවතිච්ච චැම්පියන්ස් කුසලාන තරගාවලියට ස්කොට්ලන්තයට පරාද වෙලාත් යනවා. හැබැයි එහෙම ගිහිල්ලත් අපිට ප්‍රබල ඉන්දිය කණ්ඩායම් පවා එංගලන්තයේ තනතිරු තුලදී පරාජය කරන්න හැකියාව ලැබෙනවා. එදා චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පරදින්නේ ශූරතාවයේ දිනපු පාකිස්තාන කණ්ඩායමට. ඇත්තටම මේ තරගේ අපි පරාජය වෙන්නේ පන්දු රැකීමේ තිබිච්ච දුර්වලතා නිසා. ඒ නිසා මේ විදිහට අපි කල්පනා කරලා බැලුවාම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අපිට ඉතා හොඳ අවස්ථාවක් තියෙනවා එංගලන්ත තනතිරු වලදී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළා ජයග්‍රහණයේ සිහින සැබෑ කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන්න තියෙන පළමු වටේ මුහුණ දෙන්න තියෙන තරඟ 9ම ගත්තාම ඒවා පහසු තරඟ නොවුනත් ඉතා හොඳින් මේ තරඟ වලට මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තියෙනවා කියන කාරණේ අපට විශ්වාසයි. ඒ නිසා 1999 ලෝක කුසලාන තරගාවලියේ තරඟ තුනක් පෙරදිලා ගෙදර එන්න සිද්ධ වුණාට මෙවර තරගාවලියට වඩා ගොඩක් වෙනස්. සියලු කණ්ඩායම් සමග තරඟ වැදීමට නියමිතයි. ඒ තරඟ වැදීමත් එක්ක තමයි ප්‍රබලම කණ්ඩායම් හතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර තෝරාගෙන අවසන් පූර්ව තරඟ සඳහා කණ්ඩායම් යොමු වෙන්නේ. ඒ නිසා විවෘතව තිබෙනවා මේ තරගාවලිය. එහිඳ ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත තනතිරු තුලදී චැම්පියන්ස් කුසලානේ කරා වගේ යමක් කරන්න සහ චැම්පියන්ස් කුසලානේ සිදුවෙච්ච අතපසු වී මගහරවාගෙන 2019 ලෝක කුසලාන තරගාවලියේදී කරන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. වගේ මේ විදිහට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අනෙක් කණ්ඩායම් මොන විදිහට පරාජය කරයිද, ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ පරාජය වෙන කණ්ඩායම් මොනවාද කියලා ඔබේ අදහසත් මේ වීඩියෝට පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි දේ දකින්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.